සාරිය ගලවන්න ගිහින් ස්ටාලීන් ඉල්ලගෙන කයිද. සාරිය නැතිවුුණොත් ගුරුසිත නැසෙනවද. ඩෙනිමයිටි එකයි ඇඳොත් කොහොම වෙද. රෙදි හැට්ටා ගෞුන් ගැන අදහස මොකද. ගුරතුමියට උචිත සාරිය විතරමද. රජය නිලධාරින් රාජකාරයේදී පාසු ඇඳුමක් ඇඳගෙන එන්න කියලා රාජ්‍ය පරිපාලන චක්‍රලේ කරයක් නිකුත් වනා? පාසල් ගුරුුවරියන් සම්බන්ධයෙන්ද එම චක්‍රලේකය ක්‍රියාත්මක කරන්න කියලා, ලංකා ගුරු සංගමේ ලේකම් ජෝස් ස්ටාලීන් අධ්‍යාපන ලේකම්වරයාගින් ඉල්ලීමක් කලාා. ඒ ගැන විශේභාර ඇමැතිකිව්වා ගුරු මහත්මීන් ඒකට කැමති නැහැ සාරිම අඳින්න කැමතියි කියලා. ජෝසප්ලාා ඒක ඇත්තද නැත්ත කියලා බලන්න දැන් ඔන්ලයින් මත විමසුමක් කරනවා. සාරිය ඇඳගෙන එන්න අසීරු ඇඳුමක් ද. එහෙමනම් පහසු ඇඳුම මොකක්ද. ගුරතුමයක් දෙනිමයි ටී-ෂර්ට් එකයි ඇඳගෙන ආවොත් මොකද වෙන්නේ. නැත්තම් ගෞමක් ඇඳගෙන ආවොත් මොකද වෙන්නේ. ඔවුල් වෙයිද. සමාජය ඒ දිහා වැරදිී ඇහැකින් බලයිද. වැඩිහිටි ශිෂ්‍යයන්ගේ තේරුම් ගැනීම මොන වගේ වෙයිද. ටීචර් ලගේ අංග පසඟ හොරෙන් අරබලා විධදේවල් කියලා රස විඳින වැඩිහිටි ශිෂ්‍යෝ අපි අතරේ හිටියා. ඒ සාරය ඇඳගෙන ඇවිල්ලා. දැන් ඩනිමයි ටීෂර්ට් එකයි ඇඳොත් ඒ තත්වය තවත්න් උත්සන්න වෙයිද. ඳල අධ්‍යාපන කලාපේ ප්‍රාත්මික පාසලක ගුරු මහත්මියකට ලීඩ TV.ව කාලීන හා දේශපාලන සිදවීම් අංශය කතා කලාා. ඇය ඒ ගැනකිව්වේ මෙවැනි අදහසක්. ඇඳුම නෙවෙයි අධ්‍යාපනයයි වැදගත්න් රටේ දරුවන්ට මන්ද පෝෂණය ඇඳුමක් අල්ලා ගෙන වාදකරනවා. වෙන රටවල ගුරුවරයන් සාරිය නෙවෙයි අඳින්නේ. රටට ගැලපෙන ඇඳුමක් අඳනවා. එක එක දවස් වලට එක එක ඇඳුම් අඳිනවා. මේක දිහා ගතානු ගතික විදිහට බලන්න එපා කියලයි මම නම් කියන්නේ. අපි බලන්න ඕනේ ළමයාගේ මානසිකත්වය සහ ළමයා ගොඩනැන්වීම ගැන මිසක් අපේ ඇඳුම ගැන නෙවෙයි. ළමයාගේ පෞරුෂය ගොඩනංවන්නේ අධ්‍යාපනයෙන් ටීචර්ගේ ඇඳුමෙන් නෙවෙයි. ආචාරධර්ම ගොඩනගාන්නේ සංස්කෘතික දරුවන් හදන්න අධ්‍යාපනයෙන් මිසක් ටීචර්ගේ සාරියෙන් නෙවෙයි. මමනන් කියන්නේ ටීචර්ලාට ඕනේ ඇතුමක් අඳින්න දෙන්න. ඒ අය දවස් පහේ කැමැති ඇඳුම් අඳීවි. සමහරදාට සාරියත් අඳීවිී. සාරිය කියන්නේ මහ ගොඩක් ඇඳුම් අතරේ එක ඇඳමක් විතරයි. ලංකා ගුරු සංගමය Googleූගල් පෝරමක් මගින් මේ සම්බන්ධෙන් ගුරු මහත්මියන්ගින් ආන ප්‍රශ්නවල අන්තර්ගතය මෙවදී. ගුරුවරයක් වශයෙන් දිනපතා සාරය සමඟ වැඩ කටයුතු කිරීම පහසූද කියන එක මෙහිදී නගා ඇති එක් ප්‍රශ්නයක්. ඇත්තටම සාරිය ඇන්දාම ඩීසන් පෙනුමක් එනවා. ඩීසන් කියන එකත් අපේ ඔළුවේ තියෙන අදහසකං. ඇඳුමින් කොහොමද කෙනෙක් ඩීසන් වෙන්නේ හෝ නොවෙන්නේ. සාරි ඇඳගෙන බස් එකකට දුවන්න නම් අමාරුවී, ඒකයන්නේ පොදු ප්‍රවාණයේදී ටිකක් කරදරයි. අතර මග ඇතිවෙන තදබදය ආදී කළබරකාරී තත්ත්වයකදී සාරිය සමඟ වැඩකිරීම පහසු නැහ. ඒකේ අනතුරු දායක බවකුත් තියෙනවා තමයි. සමහරවිට යතුරු පැදයේදී පසු පස අසුනේ යද්දි සාරිය බයිසි කළේ ටයරය සමඟ එති අනතුරු සිදු වූ අවස්ථාතියෙනවා. වෙනත් වාහනවල සාරිපොට එතිෙන්න පුළුවන්. එහෙම බන්නකොට නම් දිගු කලිසමයි උඩඩු කය වැස්මට සුදුසු ඇඳමකුයි කාන්තාවකට ඉතාම ගැලපෙනවා. ඒක ඕනෑම කලබරකාරී තත්ත්වයකට ඔරොත්තු දෙනවා. අනිත් එක සාරිය වර්ෂාව වෙලාවෙේදී අසිර ඇඳමක්ින්. ත් කරුණු කීපයක් මෙහිෙදී මතුකර දක්වන්න පුළුවන් සාරිය ගුරුවරියකට නිල ඇඳුමත් වගේ. ඒකින් ගුරතුමිය පිළිබඳ නොමැකන අදහසක් අප තුළ ඉතිහාසේ ඉඳලා ගොඩනැගිල තියෙනවා. ඒක බිදගන්න ගුරුමාත්මියාත්න් සමාජය වත් කැමතින් හැ. ඊළඟට අපි වේලාසනම කියපු කතාව ගනිමු. ඒ කියන්නේ ඇතැම් වැඩිහිටි ශිෂ්‍යයෝ ගුරුමහත්මියන්ගේ අංග පසඟ නරබෙනවා කියන එක. ටීෂට් එකයි ඇන්දොත් ඒත් එහෙම තමයි. ගුරතුමියගේ හැඩේ ඒ ඇඳුමෙන් තව වෙනස් වෙන නිසා තත්වය තවත් උග්‍රවෙන්නත් පුළුවන්. හැබැයි ඉතින් අපි හදන්න ඕනේ ශිෂ්‍යයා තමන්ට උගන්වන ගුරතුමිය ගැන ඒ කියන වින්දනමය ආකල්පයෙන් මිඳනු කෙනෙක් වෙන්න ඕනේ. නැත්තම් පද්ධතියක් පවතින්නේ නැහැ. සමාජයක් විවිධයි, විෂමයි. ඒ නිසා ඒක එහෙමම වෙන එකක් නැහැ තමයි. ගුරවරිය කසාද බැඳගත්තු ශිෂ්‍යෝ ඉන්නවා. ප්‍රසිද්ධම කෙනෙක් තමයි ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැකරෝන්. ඒකේ ලොකු අවුලක් නෑ. ශිෂ්‍යයා සහ ගෘරතුමිය එකනෙ එකටත් සමාජයටත් අවංක වෙන්නයි ඕනේ. අපි සියලු හැඟීම් දැනම් ආකල්ප හංගාගෙන ජීවත් වෙනවාට වඩා විවෘත තලයක තබා කටයුතු කරන ජාතියක් බවට පත්වෙන්න ඕනේ. එතකොට ඇඳුම ලොකු ප්‍රශ්නයක් වෙනක් නැෑැ. එක කාලෙක ලංකාවේ ස්ත්‍රීන් උඩු කයට ඇඳුම් ඇන්දේ නැහැ. පියවුරු එලියෙත් තිබුණා කියලා පුරුෂයා තුළ අවුලක් වුණෙත් නැහැ. කොයි දේතින් සාමාන්‍ය කරණය වනොතුන් ප්‍රශ්න අඩයි. ලියුම්කරු මේ විශය ගැන ප්‍රංශයේ ජීවත්වෙන ලාංකික මිතරකු සමඟ කතා කලා. ඔහු කිව්වේ මෙහෙම දෙයක්න. මෙහෙ ටීචර්ලා කොටසායවල් ඇඳගෙන එන්නේ සම එකට. ඉතින් ඒ රස්නේ නිසා. සීතකාලයට ටීචර්ගේ මූුණ විතරයි පේන්නේ. ඔක්කොම වහගෙන සීතල නිසා. දේශගුණයට කාලුගුණයට ගැලපෙන දෙයක් ඇන්දම හරි. ළමයින්ටත්න් යුනිෆෝම් නෑ. තමන්ට තියෙන හා කැමති ඇඳුමක් ඇඳගෙන පාසල් යන්න පුළුවන්. ඒ අතින් අපේ රටේ ගෙනියන්නේ හනමිටි අදහස්න්. මේ ප්‍රංශය නෙමෙයි ලංකාව ඒත් අපි අපේ පරිසරයට ගැලපෙන සහ උපයෝගීතාවාදී ඇඳුමක්න් කෙරෙහි අවධානය යොමු කරන එක වැරදි දෙයක් නෙවෙයි. ලංකාවේ ස්ටාලීන් ගලක් ගහන්න හදන්නේ බයාන්නක තැනකට. ගල ඉලක්කය බලා යයිද, නැත්තම් ස්ථාලීන් ඉල්ලගෙන කයිද. සටහන විමලනත් විරරත්න.